ගස්වල බිත්තර හදන්න පුළුවන් අලුත් ක්‍රමයක් තියෙනවද? ඒ වගේම තමයි ඇපලුයි පේරයි එකතු කරලා ඇපල් පේර හදන්න පුළුවන්ද? ආයිබෝවන්. සිලොන් එක්දි අපි ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඔබ දන්නවා අපට මේ කාලේ වෙන විට විශාල දුරකථන ඇමතුම් ප්‍රමාණයක් එනවා. ඒ වගේම තමයි WhatsApp message එනවා, SMS message එනවා, නොයෙකුත් විදිහෙන් අපෙන් ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒ තමයි ගස්වල බිත්තර වවන්න පුළුවන්ද මේ අලුත් තාක්ෂණික ක්‍රමයකට? දෙවැනි එක තමයි ඇත්තටම ඇපලුයි පේරයි එකතු කරලා ඇපල් පේර ගහක් හදලා හොඳ පළදාවක් ඒ දෙකම මිශ්‍රණ තියෙන පේර ගහක් ගන්න පුළුවන්ද කියලා. මේ කාලේ ඔබ දන්නවා අන්තර්ජාලයේ ගොඩක් දෙනෙක් ටික කාලයක ඉඳලා මෙන්න මේ වීඩියෝ සැරිසරනවා. ඒ නිසාම ගොඩක් දෙනෙක් දැන් අපිට කතා කරලා අහනවා ඇත්තටම මේක කරන්න පුළුවන් දෙයක්ද කියලා. ඒ වීඩියෝ ගොඩක් විදේශ රටවල හදලා තියෙන්නේ. හැබැයි විනෝදාස්වාදයේ සඳහා. මොකද හැබැයි හරි දක්ෂයි. ඔබ බලන්න එඩිට් කරලා හදලා තියෙන ලක්ෂණ හරි දක්ෂකමක්. ඒකට බැලුවට කමක් නැහැ. හැබැයි අපි ඇඟට හිතට අරගෙන ඒ දේවල් අත්හදා බලන්න යන එක නම් අපේ කාලය සහ අපි ඒකට දරන වියදමක්. මොකද ඒ දේවල් තාත්විකව ස්වභාවික විදියට හදන්න බෑ. එයාලගේ විනෝදාස්වාදයක්. ඒක පුළුවන් අපිට කම්මැලි හිත අවස්ථාවක නිකන් ඒ වීඩියෝ එකක් බලලා හිත කරාට මෙන්න මේ වාගේ දක්ෂයෙක් ඉන්නවා දක්ෂකමට විදියට මේ වීඩියෝ හදලා දිනවා කියලා. ඒ වගේම අපි දන්නවා බිත්තර කියන්නේ හොද ගහකට අවශ්‍ය කරන පෝෂණයක්. අපි ගොඩක් දෙනකොට කියලා දෙනවා බිත්තර කටුකුඩු ගුරලා දාන්න. ඒ වගේම තමයි බිත්තරයක් එළවලු ගහක් ළඟ හරි පළතුරු ගහක් හරි ගෙඩිය පිටින්ම පොඩි කරලා වලලන්න පුළුවන්. ඒකත් ඒ ගහට ලැබෙන පෝෂණයක්. මොකද හැබැයි බිත්තරේ අපි කියන්නේ පේර ගහක් යට වැළලුවා කියලා පේර ගහේ සාමාන්‍ය බිත්තර හැදෙන්නේ නැහැ. නමුත් ඒ ගහට පෝෂණය හම්බ වෙනවා. ගොඩක් දේවල් බිත්තරවල තියෙනවා. බිත්තර කටුවල තියෙන නිසා ඒ ගහට ලොකු පෝෂණයක් ලබා දෙනවා බිත්තර. අන්න ඒ වගේ දේවල් සාර්ථකයි. මොකද අපි ගොඩක් වෙලාවට කියන එළවලු කෑලි දාන්න කියලා එළවලු කොළ වර්ග පලා වර්ග දැම්මා කියලා ඒ ගහේ එන්නේ නැහැ ඒ දාන දේ. නමුත් ඒ ගහට පෝෂණ ලැබිලා හොඳ ඵලදායක ලබා ගන්න හැකියාවක් තියෙනවා. නමුත් අපි කියන්නේ පේර ගහක අත්ත පැල කරොත් පේරම තමයි එන්නේ. ආය වෙන දෙයක් එන්නේ නැහැ බිත්තර දැම්මා කියලා. හැබැයි බිත්තර ගහට පෝෂණයක්. ඒකින්ද හොඳ පෝෂණ ශක්තිය කරන මොකද ස්වභාවික පෝරක් රසායනික නෙමෙයි. ඒ නිසා ඒ වගේ දේවල් භාවිතා කරලා අපට අපේ වගාව සාර්ථක වගාවක් බවට පත් කරගන්න නම් පුළුවන්. ඒ නිසා අන්න ඒ වගේ දේවල් කරන්න අත්දැක බලන්න කරලා බලන්න. ඊටමත් ස්වභාවික පෝර තමයි මේ දාන අපි ඔය දාමනේ බිත්තර එළවලු කෑලි පළතුරු කෑලි ගොඩක් දේවල්. ඒවා ගොඩක් හොඳයි ගස්වලට හොඳ පෝරක්. ඒ වගේම තමයි මේ වගේ ප්‍රශ්න ආපුවාම අපි ඉල්ලීමක් කර හැමෝටම අපිව දැනුවත් කරන්න. මොකද අපිට ගොඩක් දෙනෙක් මේ වීඩියෝ බලලා කියන මේවක කරලා බලන්න මේක හරිද කියලා. ගොඩක් දෙනෙක් ස්ථිරවම ඉන්න සමහර දේවල් වල. ඒ වීඩියෝ වගේම තමයි තව වීඩියෝ එකක් තිබුණා. ගොඩක් දෙනෙක් ඒකටත් අපිට කතා කරා මේ කෙසෙල් මෝහයක් පැල කරලා පොඩි කාලෙම කෙසෙල් කණක් කරනවා. සාමාන්‍ය ඒ වගේ දේවල් නොවන දේවල්. ඒ නිසා අපිට කෙසෙල් කණක් ගන්න පුළුවන් කෙහෙල් අලයක් හරි පටකරෝපණ පැලයක් හරි පැල කරොත් තමයි. අපි ඒ වගේ දේවල් අර වගේ අපේ විනෝදාස්වාදය සඳහා බලන්න බලලා අර වගේ දේවල් කරන්න. මොකද ගොඩක් දෙනෙක් ඒක ලොකු දෙයක් අපව දැනුවත් කරන එක. සමහර වීඩියෝ අපි දැකලත් නැහැ. එයාලා දැකලා අපට කියනවා මෙන්න මේ වගේ තියෙන මේක කරන්න පුළුවන්ද කියලා. ඒ වගේ දේවල් අපිට දැනුවත් කරන්න අපේ දැනුම අපි මේ වෙලාවට ඔබ වෙනුවෙන් අපිට පුළුවන් මේ වගේ වීඩියෝ එකක් දාලා හරි ඔබව දැනුවත් කරන්න. මෙන්න මේ විදිහට තමයි මේක වෙන්නේ. මොකද සිස්ටම් මේ ගස් හැදෙන පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙල කාටවත් වෙනස් කරන්න බෑ. සබහා දාම අනුව තමයි ඒක වෙනස් කරන්න පුළුවන්. පටකරෝපණ ඒ වගේ දේවල් ඥාන තාක්ෂණයෙන් ගස් හදනවා. නමුත් වෙනත් විදි නැහැ මේ ගස් මේක හැදෙන විදිය තමයි මේ සාක. විශේෂයෙන්ම ඔබට මේ දකින්න තියෙන බටු විශේෂයට තමයි ඊස්ටර් එක් කියලා හඳුන්වන්නේ. මේක තමයි මේක කත්‍රිකා බටු විශේෂයක්. මෙන්න අද අන්තර්ජාලයේ ඔබට දකින්න තියෙන්නේ බිත්තර ගහ කියලා මෙන්න මේ ගහ තමයි ආදේශ කරලා තියෙන්නේ. මේ කත්‍රිකා බටු විශේෂය ඉස්සර ලංකාවේ අතීතයේ මේක තිබුණා. හැබැයි දැන් නම් ටිකක් අපහසුයි හොයාගන්න. එසේනම් සිලෝන් ඇග්‍රි අපගේ YouTube channel එක ඔබ තාමත් subscribe කර නැත්නම් subscribe කර bell icon එක click කරොත් ඔබට පුළුවන් අපි දමන අඟනා video ඒ සැනින්ම නරඹන්න. ඔබට සුබ දවසක්.